සිංහල අලු නැනව වුරුද්දක් කාරම්භ කරන්න පටන්ගන්නේ ඒවගේ නත්තල ඇවිල්ල තියෙන්නේ අද ජනතාව කබලින් ලිපටත් පල්ල හට වට්ටලා ගෙනගන්න තත්ත්වයට පත් කරලා. මොකද මේ උත්සව සමය සාමාන්‍යෙන් අපි දන්නව අපේ රටේ බඩු මිල සාමාන්‍යයෙන් වැඩිවෙන කාලයක්. ඒක ජනතාවත් බලාපොරොත්තු වෙනවා ව්‍යාර කරමා ොක්කොමත් සාමාන්‍ය වසය බපොරොත්තු තත්ය ඇැ අද වෙලා තියනදේ දමයි ඒ බලාපොරොත්තු වෙන තත්ත්වයට ගහෙන්ගටමිනිට ගුණනන්න වගේ අ්ඩු ඇලතියෙන් මොක අණ්ඩුව අ්ඩු අර්බුදේ පටවලතිීනද ජනතාවගේ කරමට. ඒ අපි හොඳම් පැහැදිලි වෙනවා. මොකොද අණ්ඩුව බාණ්ඩහා සේවා මත ලබන ආදායම බලාපොරත්තුවය ආදායම දෙදා විසිහතරවුරද්දය අයවයෙන් බලාපොරොත්තු වෙනවා බිලියන දෙදස් දෙසය පහලවක්. ඒ ප්‍රමාණගත්තොත් දෙදාස් විසිතුනේ බලාපොරොත්තු වනාට වඩා බිලියන අටශසිය පනස්්නමයක වැඩවීම. එක ඇත්තරම ගත දෙදාස් විසිි දෙකවරුද්දේ. ආණඩ හාසේවාවලින් දබුපු මුල්ලු බදු ආදායම දෙදා විසිහතර වැඩිවෙන ප්‍රමාණි දෙදාස් විසි දෙකය අවුරුද්ධම ලබවාගත්ත ප්‍රමාණය දෙදස් විසිහර අවුද්දෙ වැඩි වෙන ප්‍රමාණ ඒක වැඩබදය ගත්තොත් අදා පිසාකච්චා කර මේ වැඩබදු මාතෘුකාාවෙන් ගත්තොත් හෙම වැඩ්බදු වැඩවීම සියට එකසිය පහක් දෙදා විසිතුනට වඩා දෙදස් විසිතුනේදී බිලියන් හරිසි අසුව බලාපොරත්තුනේ අ්ඩුව දැන්ෙදා විහර ෙක්ද ශර්සය බවරත්තුය. මේ බලාාොත්තු න්ඩු ස්ිකරන් ොහොම නිදහ දෙකේ අවුරුද්දේ පනවපු අංකදාහතරදාන වැඩබඳදු පනතේ මෙ නිදහස් කල්ලතිබිච්ච. බදු විශාල ප්‍රමාණයක් තැන් අදදා කරනතියන බදු ගහන්න පටන අරතයන ජනමාරි පලවෙදී ද. යම් ප්‍රශ්නය ්‍යයාහූල වෙලා යෙන්නේ මදවස් නමයකින් පස්සේ මේ බදු ගහණන්න කොහොමදගිලකවරුදන්නේ නෑ. අපි දේ ආදයම්්‍ය පාර්මේන්තුවේ ෘතිය සමිච ලින් යහවා. අදාල් නිල්ධාරිගේ හුව ඔවුන් දන්නේ නෑ. එද ආණ්ඩුව ඇැන් ජනමාරි පලවෙඳීඳලා බදු ගහනවා බාන්්ඩුවල්ට ක්‍රියාත්මො වෙනවා. ඇබැයි ඒ බදු ගෙවන ජනතාව දන්නත් නෑ. බදු අයකර දෙපාර්ත්මේදූ දන්නෙත් නෑ. බද්ධ ක්‍රියාත්මක කරවන ්‍යාපාරිකය දන්නත් නෑ. කොහමතමයි බදු අයකරන්න ගෙවන්නේ කර. ඒක ද වන්න පුලන් ේතම මහාචාරය අනිල්ජයන්ත ප්‍රාතු මහත්මය හැල්දිිකරවගේ. අවසාන මේ බදු. ගවීමට යටත්වන ව්‍යාපාරිකයක් දඩකන්න වෙනවා. මොකද දේශ ආදයම් දෙ පාත්මේන්තුවර පුළන් මේ පනත සංසෝධනය කල පාලිමේන්තුවය සම්ම කරන දවසින්. ඉඳලා ඒගොල්ලට මේ ආය කරන්න පුළුවන්. හැබයි එතකොට අර ජනවාීරි පලවිින්ද ඉදලාම ක්‍රියාත්තු වන පරිදි පෙවරවාරි මාසය පහලුුවින්ඳෙන් පස්සේ අයයි කරනවා. එතකොට ව්‍යාපාරිකය ගවන්න ඕන නවාරි පළවින්දදා සිට බලපත්වන පරිදි. හැබැ ඇයිකිරින් පටන්ගන්න පවවාරි පහලුවින් පස්ස. ද දැම්බද පාතමේන්තු ද අකරන දරටම ප්‍රශනයක් වන ඒගොල්ලු පනත පාල්ලිමින්න්තුවේ පස සම්ම කරන හරි අයකරීම පටන් ගන්නවා හැබයි දඩේගවන්න වෙනෝ ජනතාව සහව්‍යාපාරික. ්‍යාපාරිකය දැනටත් ජනතාවක අයකරනදිය. මොකද මාධද්‍යවලින් ස්වලින් කියන කොට මෙන්න මේ බාඩ්ඩවලල්ට තමයි දැම්මේ බද පනමෙන් කියල ඒ බඩු නැම්ම වදඳ පොල මිල වැඩවෙල. එතකොට මයි ප්‍රශ්නයට පැනලගට තියද. මොද බදදු අයකරන ක්‍රියාවලයක් ්‍යන්ත්‍රණයක්. ැකස්මක් එමන ත ක්‍රමේයක් හඳුන් අදීලා නැතුව දැන් දැනටත් වල පොේ තියෙන බාන්ඩවලට සීර හටේ බද ව්‍යාපාරිකයෝ පණවන්න පටන් අරන්තියෙන. මොකද වෙනදගේ නිල ක්‍රමය කටන මේ අද බා්ඩවල ිල වැඩිවෙන්න එස්ෙෙන්මෙස්ොලි එම නැත්තං සමාජ මාධ්‍ය හරහා නැන්නම් මාධ්‍යවලින් කියන කරන දෙවල් වලි එනිසා බිතාාල කුතුහලයක් සමාජි මතුවල තියෙන ජනතාව දන්න දැන් කොහොමත් ආ්ඩු බද හන් ඒක ආණ්ඩුව සහනයක් කරන තියෙන. මිත්‍ර පි ප්‍රධාන පශ දමයි ආඩුව අද වෙනකාන්ඒ දවස් නමයක් තියදී ජනමාරි පළවිින්දට තවමත් නිරවුල්ලිදියට සමාජයට කියනෑ මේ බදු අයිකරන ක්‍රමේ මොක්ද කියල ැ උදාහරණ ැටිටිගත්ත ොත් හෙම ඉන්දනවල්ට බදු අම්්‍රමාණයක් විදහස් කළ තියනො හැයි ඩීසල් පෙට්‍රල්ලට මේ බදදු අයිරනවා ඉක්ල කියන්න ඩීසල් පෙට්‍රෝලට අය කරන්නන්නේ කොතන්ට ද. ොද අපි ඩසල් ෙට ලංකා හදන්න පිට ින්ගේී ද වරායටගේ ිලක්තියන රයෙන් පස්ේ තීරු බදු ගාස්තුව අයිකරනු සාමානෙන් ඉදවලට සියල සියක බද්ධක් අයිකරන. එදර වරායේදී තියන මිලටද වැඩ්බද්දාය කරන්නේ එමන වරායෙන් පස්සේ ගාස්තු අයකරන රේගු ගාස්තු ඉළඟට සමාජාරක්ෂණ බද්ධ දෙකයි සම්පහ වරායහා ගන්තර පල ගාස්තු පැල්ක මේ මකතු කරපු ගානට මේ බද් අයර කෙලක දර දන්නෑ එ නි මනිස යාකු ත්තක පත් ලාති. උදාහර කරගත් ත්්‍යයෙම මේ බද්ධ ක්‍රියාත්ම කරනකොට යම් බාන්්ඩෙකට රෘපියල් දහකට තියන බාණ්ඩෙකට සියට දහට විතරක්ල අය කරන්නේ යොකොට බද් දෙකසි අසුවයි බා්මිල එක්දාාසිකසි අසුගයි වෙන්නවා. හැබයි අපහිද මේ බාණ්ඩ දාහමලට දෙකයිදසම පහක තියන සමාජාරක්ෂණ බද්ධත් තියනොනම් එක්දා සිසි පහයි. එතරේ සමාජාරක්ෂණ බද්ධත් බැනෝපුුලදනමිලට නම් වැඩ් බද්ධ අය කරන්නේ එතකොට දාද දෙසිය නමයක් වෙන. මොද එක්දා විසි පහර්තමයි සියර දහට කයි කරන්න. තර එක්දා විසි පහට සියර දහටක් කියලා ගන්නේ එක්දාදසිය නමයක් වෙනවා. එතකොට ඇත්තටම සමාජාරක්ෂණ බදධට ඇතුල් කරපු වැඩ්බදධගැවට පස්සේ වැඩ්බද්දේ වටිනාගම එකසි අසු වනමයි එකසි අසු හතරයි පණහක් වෙන එතකොට වැඩ් බද්ධය ප්‍රතිශතය පාල්මියේන්තුය පනට වඩ වැඩ් වැඩිග ගයක් වෙන. සියර දටේ වැඩ්බද දහටයි දසම හතරයි පහක් වෙන. <Sess> ො ආ්ුවදැම ද යන්නේ ආ්ඩුවට බද එන අලුත් ක්‍රම යක්නයක්. මොකදද පනෝපපු බද්ධ විග්‍රහ කරල නෑ විස්තර කරලා නැති නිසා බද්ධ ක්‍රියාපකව නොටත් බදු ප්‍රතිසාතය පෙඩවියෙනවා. බදුවලටත් බදු ගහනු ආ්ඩුව මේ ක්‍රමය අයටතිේ ටක්සන් ටැක්ස් දුවලටත් බදු ගහන කරම හදරතිෙන් ඒ අතිශය බයානකයි. එඒ නිසා කො අණ්ඩුව මේ ඉල හදා කන තින ලක්කටික අන්්ඩුව සම්පූණ කරයි. ්ඩුව වැදබත්ද ෙ ද සිසතු නවුද්දී ිලියන් හැසයසුව ලාපරතුුණ කොටි හැටාටදා දැන් කෝටේ දාහතරදාහකට වැඩි කරන තියන. බිලනෙදා සාර්සියකට. අන්්ඩු අන්ඩුවගමනයයි හැබ ඉමරට නතාවට පොද. අද ජනතාව ආදායන් වැඩිවෙලන පඩි වැඩිවෙල නෑ. මේ ඔස්සව සමයේදී අද ව්‍යාපෞ්චලක ව්‍යාර වලින් වනත් අත්ති කාරම් ෝනස් එකක් ලැබෙන්න්න විියක් නෑ බොෝ ව්‍යාර කමාන්ත වැටල තියෙන් රජයේ සේවක විශේෂ ිස්ථාව පටිගන්නයි. අද නන්නත්තාාර වෙලාතිෙන් හමුදා පොලිසිවලිඳල. අද ඒ ඒ හමුදා පොලිසිය සසාමාජිගේ පවා දරුවක්දෙ ගැ ගන්න වන විශවවිද්‍යාලග වන මස පඩිය හු ිවත්ත. අද සසා ර හැර හත් ට ි ලු කිලව ුපිය පන්ශ ලයි පල එක බාණ්ඩයක් වෙත රක්නමේ එය අන්ඩුව එක්කො කියන න මහිදරජ පක්ෂ මහත්‍යයායි කාලකු වගේ ලූුණු කෑම සැපද දැන් ලූුණු ලොකුද ලූුණු ලාබද ගෙ ඇහුවනේ. <Sanye> .

න න ක් ල් තු ොල් ැන ෙන් ව ්‍ර ල ිය. බ අවසා ්‍ර ා. අ ජ ාව කිය න න ර පතර ම ිය හ රත් ව. ස දහට වැල් බදක් වෙලා තියන දැයි. ද ෙන් ද පත් යන . ැල් ොලිය ව ැල් ද ති න . ද. දැන් නතාව දන්නේ නෑ තමට පැවෙන බද මොක්ද කියෙවත්. දැ මොකද මේක්ම්න් ලිස්් එක බාලිමේන්තුර දාලතයෙන් හරි විකුත් සසාගීතියට. උදාහරණයට ඇත්තරම බදු පනවනවන මෙත කරන්නේ බදු නිදහස්කිර මක්නමේනි. දෙදහස් දෙකේ බැඩ් බදු පනතයෙන් බදු ප්‍රමාණය නිදහස් කළ ජනතාවට සහනයක් දීන මේ කරන්නේ. දෙදස් දෙකේ බදු පනතයේ නිදස්රම බදුල ස්තුක් තිබුණා ඒල ඉස්තුවට ඒල යිස්ෙන් බදු පනවනල ස්තුව හදාගත්. දහස් කර ල ස්තුවම් ද පනවල යිස්තුව කදාගත්. එහන් දන් ආණ්ඩුව කියන්න ඕන පාලිමේතුවට රට ජනතාවට දෙදස්ක ඉදල බදු පනවල බදු දහස්සල යිස්තුව මේක අපි ඒකින් සියයට දහටත් දක් පනවල ස්තුේක කියන්න. ඇයි කටේ පිටවද මේ පනවල යිස්තුව කියන්න නැත්ති. මොක ක්‍රමය හදාග ද ඒ එකක නතාව තියරණ කරගන්නවා. ලදරු කිරිපිටි නිෂ්පාදන බද්ධය නිදහස්කිව නිකු ි ක් දා කට. මේක න ද රනජිත සංස්ථාව විදුල නි්පානයට විදුලිවෙල මන්්ලඩට සපයන නැප්තා වෙනුවෙන් බදු නිදහස්. ඒයන්නේ අනිකුත් සපයන දේවල් තිරවන ොකට දාන. අලුතිම සැපේව අදානයි. ඒතුට අපි මේ කවහමද ගන තාාගන්න කොන් මේක ජනතාව තේරුන්ගන් මේකතමයි ප්‍රශ්නය දැක මේක තියන වෘරද සේවා වන්හා ළමා සත්කාර සේවා බද්ධය නිදහස්. බතු නිදහ ලැස්තුයි. න වැඩි හිට සේවාවන් ළමා සත්කාර සේවාන් ගනයටට ඒ ටකගරට ගුල්ු අර්ථනි රූපණය ගන්න කොට සරේ නි ොක්ම දාල ති මේ සංකීන සමාජයක, තාක්ෂණක සමාජයක මේ අදාලා කෞුදු වික්්‍රහ කරන්න. ද ආණ්ඩුවට පුල නෑෝකන මේ අදාලාකික හැමිරන කියී කියා. එතන්තමයි බරපතරන ප්‍රශ්නතිය ඇ මහාතු ගුව තැන් අධ්‍යානයක ොට ක්ක ගල් දහස් කිය හැ නි ක් රදා. ඩේ මුදලාලද දාලෙක මොක්ද නිහසමක් එක මක්ද කියල අර්ත රපණය කරගන්න. මොකද ආණ්ඩුව නිදහසක එක වාකිකින් කියල තිබට අදාලෙක වික්ග්‍රහ කරන්නනෑ. ඒක නිස්සාබෙල පොල විකෘතියක් නිර්මාණ වෙනවා. ඒක ්‍යාරික තර්බුදයන නතාව විට ධර්දිය. ඒඒ ඒ ප්‍රශ්නය දවස්න නමයක් පල් ජනරි පළවිතර තිෙද්දත්. අද වෙනක මේ ආණ්ඩුව පිට්ටු කිලපු ගොළුවගේඉන්න මේ ආණ්ඩුව ආණ්ඩුව ඇමතිවරු මේක පැහැදි කරන්නේ. සා මේ රටේ පාරිබෝගක ජනතාවට ජනතාවට සුද්ධ වයිතියක් තියනවා අපි බදදුගෙව යුත්තේ මොකටද නැ්ති කෙරලා දැනගන්න. අපි 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 බිලි ගන්න අණ්ඩුවක් පවත්ත කෙන යන්න බදු අවශ්‍යයි හැබැයි මේ මොහද කරන්න. මේ වැල් බද්දක් හදලා තියෙන්නේ. බද්ධට බදු අය කරමින් යන්නේ. බදේ කොතන තිද මේ වැඩ බද්ද අදා කරන්න කියලා කියන්න. විදුලි පිලටත් හෙමයි. ද අද මේ මකිලඟ තියන එක පාරිබෝගගේ විදුලි බිලා. මේ විදුලි පිලේ? විච්ිල ඒක ගාට අනුව ඒක කසදා ගාස්තුව හද්දහස් පන්සේ පහලවයි. හැැයි යා ගෙවන්න තියන ගණන මාසේ දහද අස්ති සතයි. එකඇන්න මේ ස්ථාවර ගාස්තුව එක්දහස් පන්සීයි. මේකතුව නයනඒ එක. එතකොට මේක ස්ථාව ගාස්තුව ඇත්්කරාට පස්සේද වැඩ්බද්දාය කරන්න නැද කියල කවුද්දන්නේ. විදුලියට වැැබත්දාය කරන්න විදුලට වැදබදදායකන් කොතන්ට දීසල්ට වැබද ය කර කාන්ි කොතට. ශල්ලිප පරන්න ඔලට විශා ප්‍රමාණයක් නිදහස් කෙල යෙන අයිකර්‍රමාණකුත් යෙනු. ද දොස්තර මහත්ත බේරගන්නවා. ඔපරේෂන් තේටර ගන්න කවුද. කෞදු මේ බේරන්නේ. එතා මේ අද අපි කතා කරන මේ හැම බාණ්ඩ එකම බද්ධ විකෘති කරලා තියෙනවා. මේක හිතා මතා කරපුු දෙයක්. මේ වෙළඳ පොල ප්‍යාපාර යාන්ත්‍රනය කර්මාන්ත අරබුදයට පත් කරලා විශේෂෙන් ජනතාවට ඕන බද්ධක් ජනතාවට පණවන්න යිෂන් එකක් කදාගන තියෙන දැන් ආණ්ඩුව ඒකඒට එක සම්ල උදහර මැත් තියෙන ඊයේ අප අතර ඉදිරිපත්ත යුදරන මේක දෙස ප්‍රමාසි ධාතරවෙද තමාත්‍ය මන්ල සන්දේශනයක්දානෝ නලින් ප්‍රනාාන්දු වෙළඳ්‍ය ආහාර ස්ටුරක්ෂිත අමාත් මේ බේ මේ මේ අමාත්‍යමන්ල සන්දේශයේ පනවන්නේ පෞද්ගලින්සේ මගින් කිීරි සම්බා සහල් භර්ග යට අයත් මමාන ජයාාරෙ කොලහ සහල් වර්ගෙන් සහල් මට්‍රික්කටන් පනස් දදාහා කාණයන කිීමට අවස්ථාල බාද්දී ඇය අපි න්න උත්සව සමයේ වෙළඳ පොලේ සහල් අරබුදයක්ත් තියෙන අත කීරි සම්බා සම්භාල් නෑ ඒ අරබුදය නිසා දැන් පෞද්ජලිකන්සේ තෝරාගත්තු ආනයනකරුවන් වෙතින් කීරි සම්බා සහල් වර්ගයට අයත් මේ සම්බා උත්සව සමේයට මට්‍රික්ටොට් පනස්දාහක් ආනායනය කරන්න තමයි මේ කැබිනට මල්ල අනුමැතිගන්න එක එක වගන්තයක් ඇතිවරයා දාන ලස්සන ගන්ති යකෙන. එසේම සහල් සදාහ ඉන්දාවෙන්ද අපනයන බද්දක් අයකරනු ලබන බැවින්. සහ සහල් සහ දැනටමත් පනවා ඇති විශේෂවෙන්ද න් වෙලද බාන්්ඩ බද්ධ පනුල් ලැබොත් පවතින් උපරිම සිරල්ලර මිට ආනා අයනික සහල්වෙල් ෙදාාහරම නොහැකි බවද තවදුර නිරක්ෂණයව. එකකන ඇතිවරයම පිළිගන්න උපරිම මිල දාලති බට වැඩන්නේ. න විශේෂවෙලද බණ්ඩ ද නිසා මේක අනිවාර්යම උපරිම මිලට වඩ වැඩියෙනවා කිය. තයි දර්ර පස කහි පත් තියනවා ඒකන් යෝජන කොමහද ශහ සඳහා දැනටමත් පනවා ඇති සහල්කිල එකක් සඳහා රුපියල් හැටපාක විශේෂ වල්ද බාන්ඩ ද සහල් කිීල කෑම එකක් සඳහා රුපියලක් දක් ප සංසෝධනය කරන්න එතකොට හැටපහා රපියල්ට අඩු කරාම බද සරා්ඩු පිල්ගුවේ හැටපහා පනොල්තියනක ජනතාවට පීඩා වත්තියෙනකි හරි ආනයන කර මටික්ටොට් පනස්තා හටම හරිකමක් නෑ මේක රුපියල්ට අඩු කරම දැ විල්ද පල රුපිය හැටහතරකි ිලාද ෙනවා හමද සාහතික ෙෙන්න්නේ මොහදදේ කර තින යාන්ත්‍රණය ඒක අවසාන මේක බද්ධත් අඩු කරලා ගන ගන්නනායට සහන අද්දීලා ඊළඟට පමහොද වෙන්නේ මේක ඒ ගෙන්න්නන ්‍යාරික ව අතර පශ් බලා බ බොඩ පත්වයෙන. ොද ගේේ ගෙන්න්න ්‍යපාරික තෝර ගැනීමේ ක්‍රනමේද ගත්න මේ සංචෝත මේ කැපින සන්දේශමදාන ඒකර උපක්‍රමයා මොහදද ආර සුරක්්‍යිතා අමාත්‍යශය නිර්දේශ පරිදි. අදා ආනෑයන ලපාත්‍ර නිකුත් කිරීමට ආනයන පාන අධ්‍යක්ෂය ජනරාලිතු උපදෙස්ල බාදී මමදන්න මේ උපදේසේ හම්බෙන්නේ අමමාත්‍යශේ නිර්දේශ ප්‍රතියනක උදේශයම්මෙන් ඇමත්ම ෙල්පොන්ො ඇමත්තුම ආතමයි කියන්නේ මෙන්න මේ අයට බලපත්‍ර දෙන්න කියලා. මොකද මේ මට්‍රික්ටුවන් පලත්තහ ගන්න බලපත්‍ර දෙන්න හමතින හෙන ක්‍රමේයක්ක් සහිත එන ආනයන අපනයන පාලකවරයා දැනට හදන්නවන මේක ක්‍රමේද. උත්වස සම ර පස ලක්න. මේ කෞද මේ බලපත්‍ර දෙන්න කාටද. ඒක ඒක වර්ත විනි විද යක් සහිත වෙන්න්න ො ම ටික්ට න හ ා ඒක මේ බදදු සහන ලබන්න ජනතාවටන වන්න පුුවන්. මේ ගෙන්නේ මේ සහ ලැබෙන් අමතිවරයා මිත්‍රයිට් වන්න පුල ොම කියන්න ඒ ඒක ක්‍රමේදයක් නැත්තනන් අපේරට සුද ුවට වනත්තේක සී ද න්චාාවෙන් නත් ඒේ හල්ගනල්ල මීට කලින් සිේද නත්තේක සත සට ගනල් ද නත්තේ සතහ ස හ හිද නෙත්ේ. ිය කොම්පනියල්ට දිය සිදදු එක එතකොට මට්‍රික්න් පනත්ධක් හාල් ගෙන්න්න එක න මේ අපට ප්‍රශ්නේ හා අවශ්‍යාව තියරන උත්සව සම ඉකිල සම්බන්න ඇත්තන් ඒ ගෙන්වට මක් නෑ. හැබැයි මේක ඇතුළේ ක්‍රමවේදයක් නෑ. ආනයන බලපතු්‍ර දෙන්නේ කාර් කියල ක්‍රමේදයක් නෑ. ඊළඟට ඒකට බඳදු පනවන්නේ කොහොමද කියල ක්‍රමේදයක් නෑ මේක නොත් පිගන්නව යථාර්ථයක් මොකදද දැන් ජනතාවට කන්න නැතුව තියෙත්ති. වේලක් කර වේලක් ජනතාව කන්න තුන් ේල ග හිීනයක් පොඩ පත්තුල තියේ ද. හකිිව එකකට දැනටත් රුපියල් හැට පහක්කායක. එතකොට හැටහතම රුපියල් බස්සන්න කිය එත ුත්සාව සමයට ලුවන් අනිති ල ැිකුත්. ඒල පශ්තමයි ශේෂයෙන්ම මේආකාරයට මතමයි විකෘතිතත්වය තමයි වැඩ්බත් හැලදී මේ වැඩ්බත් අ හද තියන මේ විකෘතිතත්වේ. එ අපි ජාතික ජනලවේ ආර්ථික කවන්සල් හැටියට ට මහ ජනතාාව වෙනේ. මේ අවසාන මොතිදී ආණඩුවට බල කිවීමක් කරනවා. හරුණා කරලා ජනතාව බිල්ලට නොදී. ජනතාව තමන්ගේ අර්බුදය පියවගන්න ගිලටීනේ බවට පත්කරගන්න නැතුව. දඩුකදේ ගහන් නැතුව වහාම වැඩ්බදු අයකිරීමේ ක්‍රමවේදේ රට එල් කරන්න. ඒවගේම වැඩ්බදු නිදහස් ලැයස්තුවගේම ඔබලා වැඩ්බදු අලුතින් අයකර ලැයිස්ටමගත්ත කියලා රට පපසිද්ධ කරන්න මොකදේක අතර රපණකර ගනීම එක විග්ා කර ගැනීමේ අයිතිය ජනතාවට තියනෝ තාක්ෂණය ජනතාවට නෑ. තාක්ෂණ ජනතාවට නෑ. වෙල්ද ොල ම න වැබද නිදහස යිස්වර්ගන කඩියයන්නේ නෑ. වැබද නිහ ස්වරන ාමසිටියන්නේ නෑ. වයිද පර න වැබ නිහස් යිස්වරන ොස්ර හතයා ෙද උපකර ගන්නයන්නේ නෑ. වැබද නිහ ස්තුව තිාගන හන යිස්තුවම අක්දගිලරන්න කඩේ ඩුුවන් රත්න. නි ජනතාවට ේදී පහැල්ිකිරීම වගකීමතින්නේ ආන්ඩුවට එහම නැත්තං මේ සම්බන්ධී. අපි ජනතාවත්තෙක් එකතුවෙලා පාරිභෝග ජනතාවත් එක මහජනතාවත්ත එක එකතු වෙලා අනිමාර්රයෙන්ම මේ ක්‍රියාමාර්ගය නිරවුල් කර ගැනීම වෙනුවෙන් මහ ජනතවත් එක් මහ පාර්ට පහින්.ඒකතම අපතිය එකම විකල්පය, ඊට කලින් ආ්ඩුවට අවස්ථාවත් තියනවා මේ පිළිබඳ ජනාවට සාධර පැහදිර කිරීමක් කරන එක.